ඔබ උදැසනක් ඔබ සම්බන්ධ වී සිටින්නේ තක්ෂිලාව අධ්‍යාපනක වැඩසටාන සමග අද අපි සාකච්ඡා කරන්නේ තර්ක ශාස්ත්‍රයටදාල විෂය කරුණු ඔය දරුවන් දන්නවා තර්කශාස්්‍රය ප්‍රශ්නපත්තර දෙකක් ලැබෙනවා පළමු ප්‍රශ්නපත්තරය ප්‍රශ්න පණහකින් යුතු බහුුවරන ප්‍රශ්නපතරයක් දෙවන ප්‍රශ්නපත්තරයේ කොටස් දෙකක් යටතේ ප්‍රශ්න ඉදිරිපත් වෙනවා පළමු කොටසට ප්‍රශ්න පහක් සහ දෙවිනි කොටසට ප්‍රශ්න පහක් වශයෙන්. පළමුොටසේ ප්‍රශ්න පහෙන් හතරකට පිළිතුරු සපයන්න ඕනේ එක ප්‍රශ්නයකට ලහුණු දහය බැගෙන් ලකුණු හතලිහක් වෙන් වෙනවා. ඒවගේම දෙවිනි කොටසත් ප්‍රශ්න පහක් තියෙනවා ඒ ප්‍රශ්න පහෙන් කැමති ප්‍රශ්න හතරක් තෝර ගන්න පුළුවන් එක ප්‍රශ්නයකට ලකුණු පහළුව බැගින්. හැටක් ලැබෙනවා එවිට අලමු කොටසට ලකුණු හතලිහයි දෙවනි කොසට ලකුණු හැටයි ලකුණු සීය පලමින ප්‍රශ්‍යපාත්‍රයටත් ලකුණු සයෙන් ලබා දෙන්නේ. මේ තර්ක ශාස්්‍රයේ අලුත් කොටස්තුනක් එකතු වුණා ඔය දරුවු දන්නවා. එකක් රෘක් තර්කණය අපි ටෘත් ට්‍රීස් කියල කියනවා අනෙක තර්ක ද්වාර ලොජික්් ගේටස් කියල කියනවා අනිත් ඒකකය ආකයාත කලනය ත. තර මේවා විෂනි දේශයට අලුතෙන් එකතු වුණු කොටස් නිසා මේ පිළිබඳව සිසු දරුවන්ට හොඳ අවබෝධයක් අනිවාරයම තිබිය යුතුයි. හොකද පසුගිය විවාාග ප්‍රශ්නපත්තරයආරම් බැලිුවොත් මේ අලුතෙන් ඉදිරිපත්වුණ කොටස් තුනෙන්ම සම්පූර්ණ ප්‍රශ්න තුනක් දෙවන ප්‍රශ්නපත්තරය සඳහා ලැබිල තියෙනවා. සමාර්සිසු දරුවන් කල්පනා කරන්නේ. මේ අලුත් කොටස් නිසා ප්‍රශ්නපත්තරයේ ප්‍රශ්න වශයෙන් තියන එකක් නෑ කියලා. නමුත් දෑනට පලවෙලා තියන පළවෙනි ප්‍රශ්නපතර මෙන්ම දෙවෙනි ප්‍රශ්නපත්තරේත් මේ අලුත් ඒකවලින් ප්‍රශ්න ඉදිරි පපත් වෙලා තියනවා. ඒ නිසා හොඳ සූදානමක් ඔය දරුවතුල තියෙන් ඕනේ විශේෂයෙන් මේ අලුතින් එකතු වුණු කොටස් පිළි බඳව. හොකද මේ සඳහා සිංහලෙන් ලියවුණු පොත්පත් අඩුුව ඉංග්‍රීසි පොත්තිබනට දිිය නිසා හොඳ සූදා නමක් මේ සඳහා ඔබට තිබිය ුතුයි. අපගේ අද උත්සාහය මේ අලුත් ඒකකවලින් තර්ක පිළිබඳව හදාරන්න. මොකක් දෙේ තරක ද්වාරයක් කියන්නේ ලොජික් ගේස් කියන්නේ. අපි බලමු මුොලිමමක නිර්වචනය කන විදිිය ඔබ දෑගන්න පුළන්ද නිර්වාචනය තර්ක දවාරවල තර්ක ද්වාරයක් යනු ආධාන සංඥා එකක් හෝ වැඩි ගණනක් මත ක්‍රියාකාරී වී සම්මත ප්‍රතිධාන සංඥා නිපදවන ඉලෙක්ට්‍රෝනිික පරිපතයක් මේ සඳහා පදනම් කරගන්නේ ජෝජ්බුල් විසින් ඉදිරිපත් කරන ලද භූලයානු වීජගනිත ක්‍රමය. මොකද මේ ජෝජ්බුල් වින් ඉදිරිපත් කරපු බූලයානු වීජගනිත ක්‍රමය කියන් ෝජ්ුල් ඉදිරිපත් කර සත්‍යචක් ක්‍රමයක් ඕනෑම සරලවාකයක් සම්බන්ධයෙන් සිදුුවිය හැකි වන්නේ සිද්ධීන් දෙකක් පමණයි කියලා උපකල්පනය කරනවා. යමක් එක්කෝ සත්‍යය වෙන්න ඕනේ නැත්නම් අසත්තිය වෙන්න ඕන. අපි සතතිය සඳහා ටී අකුර භාවිතා කරනවා අසත්තිය සඳහා එ අකුර භාවිතා කරනවා ර්ක ද්වාරවලදී අපිට පුළුවන් සත්තිය සඳහා ටී වෙනුවට එක කියෙන ඉලක්කමත් අසත්තිය වෙනුවට F භාවිතා කිරීම වෙනුවට බිදුව කෙනෙ ලක්කමත් භාවිතා කරන්න පුළුවන් ඒ අනුව කුමක් හෝ සිද්ධිය අගත්තෝ අප ඒ සම්බන්ධයෙන් එක්කෝ එක ලැබෙන් ඕනේ එකැනෙට නැත්නම් බිදුව ලැබෙන් ඕනේ ඒ කියන්නේ F කිය එක අපිට සත්‍ය චක්‍ර වගූුවක් මගින් වෙන මේ ආකාරයක ලබට පෙන්නුම් කරන්න පුළුවන් සත්‍ය චක්‍ර ක්‍රමයේදී සත්‍යය සඳහා අකුරද අසත්තිය සඳහා F අකුරද භාවිතා කෙරේ මෙහිදී T සඳහා එකද F සඳහා බිඳුවද භාවිතා කෙරේ මේයට අදාළ තාර්කික අවස්ථා මේ විදිර පෙන්න්න පුළුවන් සතතියට කියන්නේ එක එයට අපි කියෙනව උච්ච කියලා එය ක්‍රියාකාරිී අවස්ථාවේ ඒ කියන්නේ ඔන්න එකේ තියෙන්නේ අසත්තියගෙන අපි කෙන F කියලා නැත්නම් බින්දුව ඊට අවච කියල කියනවා ඒ ැන අක්්‍රියව තියෙන්නේ එය ඕෆ කිය අපිට හඳුනුවන්න පුළුවන් තු මේක තමයි මූලිකතම පදනම බූලියයානු වීජගනිත කරමේ මක් හෝ සරලවාකයක් ගත්තො එක්කෝ එය සතතිය වෙන්න ඕනේ නැත්නම් අසත්තිය වෙන්න ඕනේ. සරල උදාරණයක් අපි ගමු වැසි වසී කියන සිද්ධිය. වැසි වසී කියන සිද්ධිය එක්කෝ සතතියයි නැත්නම් අසත්තියයි. ඒ දෙකට අමතරව යම් දෙයක් විය හැකි බව අපි පිළිගනි නෑ වහිනවා කියෙනක එක්කො ටී. නැත්නම් හිවාෙන එක F ඒ දෙක අතර මැදිී ඇගයුමක් ලැබෙන්නේ නෑට සහ F දෙකට අමතරව ඇගයුමක් ලැබෙන්නේ නැහැ නමුත් ඔය දරුව දන්නවා චතුෂකෝටික තරකය කලෙක් භාවිතා වෙනවාඒ චතුෂ්කෝටික තර්කයේදී අපි ඇගයුම් හතරක් භාවිතා කරනවා යමක් සතතියයි එහෙම නැත්තං අසත්තියයි එතන ඇගයුම් දෙක. ඒගේම තවත් ඇගයුම්මක් ගන්නවා සතතිය මෙෙන්ම අසත්තිය කියලා එතුන්වෙනි ඇගයුම්. හතරවැනි ඇගයුම සත්‍යය වන්නේත් නැත අසත්තිය වන්නේත් නැත තුළේ චතුෂ්කෝටික තරකයේ ඇගයුම් හතරක් තියෙනවා. නමුත් මේ තරක දවාරවලදී අපි භූලියනු ක්‍රමයට අනුව යනකොට ඇගයුම් දෙකයි භාවිතා කරන්නේ. ඒ නිසා මේවට දී ඇගයුම් තර්ක ක්‍රමය කියලත් කියන. යමක් කියෙක්කො සත්තියයි නැත්නම් අසත්තියයි අපි කිසිවිට උපකල්පනීය කරන්නේ නැහැ ඒ දෙකම එකවර වෙන්න පුළුවන් කියලා ඒ වගේම ඒ දෙකම එකවර නොවෙනවා කියලතු උපකල්පනිය කරන්නෑ එක්කො සතතිය විය යුතුයි නැත්නම් අසත්තිය විය යුතුයි ඒ දෙකෙන එකක් වෙන්නම ඕනේ එමන සත්්‍යය සඳහාට අකොර අසත්්‍යය සඳහා එFවා කොර යොදනවා ටී වෙනුවට අපි එක භාවිතා කරනවා F වනුවට බිඳුව භාවිතා කරනවා අපි බලමු මේ තරක දවාරවල ප්‍රාථමික අවස්ථාවේ තියන තරක දවාර මනවාද කියලා මේ වි ප්‍රාථමික තර්ක දවාර කියලා කියනවා යමර යා ගන්න පුළුවන් ප්‍රාථමික තාර්කිික දවාරයිමරි logicගේගේයට හා දවාරය කියලා කියනවා ඒ වගේමඕගේ දවායනෝග දවාරය සාමාන්‍යයෙන් මෙ වැඩියෙන්ම භාවිතා වෙන්නේ ඉංග්‍රීසියෙන්මයි සිංහල වචන භාවිතා කරන්න පුළුවන් හා හෝ සහරන්න වශයෙන් වැඩියම භාවිතා වෙන්නේඇගේගේ notොගේ කියලා ද අමාරු වචනන මේට පතක තියාගන්න පුළුවන් අපි බලමු මොකදද මේ කියන්න කියලා ඇඩගේට් එකට පදනම් වෙන්නේ සංයෝජකාර්ථය සංයෝජකර්ථය කියන මොකක්ද සිද්ධීන් දෙකක් එකවර සිදු වෙනවා කියන අර්ථය උදාහරණයක් වශයෙන් ඔහු හා ඇය දක්ෂය එතුව ඔහු හා ඇය දක්ෂය කි්වාම ඒ සිද්ධීන් දෙකම සිදු වෙනවා එහෙම නැත්නම් පාසැල් ඇති එතකොට දෙන්නම පාසැල් යනවා තුර ඇගේට් එකට පදනම් වෙන්නේ ඔය වගේ සංයෝජකර්තයක් ඒ සිද්ධින් දෙකම වෙනවා කියන අර්ථය. අපි හිතමු X පාසැල් යති ගෙනවා කියිය ඔය ප්‍රකාශනය තුළ සරලවා කියිය දෙකක්ති වෙනවා. එකක් x පාසල් යනවා අනිත් එක වයි පාසැල් යනවා කියන එක. අපි ඔන්නන් එක් පාසැල් යනවා පී කියල සංකේත කරන්න පුළුවන් වයිපාසැල් යනවා කියන එක කිව් කියල සංකේත කරන්න පුළුවන්. ඉන් පසුඒ ප්‍රකාශය පී සංයෝජක කිව් කියලා සංකේත කරන්න පුළුවන්. තුර සංයෝජක සංකේතය ඔය දරුවන් දන්නවා වී අකොරේ අනිත් ප ඇත. දැ ඔය මූලධර්මය තමයි මේ ඇන්ඩ්ගේට් එකට භාවිතා කරන්නේ. සිද්ධීන් දෙකක් ආවොත් අපි හිතමු pූ කියලා නැත්නම් ABCAB කියලා එහෙම නැත්නම් ආධානය එක ආධානය දෙක කියලා එක 1පු කියන එක තු pකි හරි ABCAB හරි ආධානය එක දෙක හරි ආවොත් සිද්ධි දෙකක් ඒ සම්බන්ධයෙන් සිදුවී හැකි මුළු භව්‍යතා ගණන කියද ඒවා මොනවාද තන්න Pස යනවා. Q ව පාසැල්ි යනවා. එතකොට සිදුවිය හැකි එක දෙයක් තමයි ඒ දෙන්නම පාසැලි යනවා xුත් පාසැල් යනවා වයුත් පාසැල්ලි යනවා. එතකොට P කියක T කෙනකත් T තව මොකක්ද විය හැකේ. x පසල් යනවා නමුත් වයි පාසැල් යන්නේ නෑ එතකොට ප කියක T, F තුන්වෙනි අවස්ථාව එ පසැලියන්නේ නෑ වයි විතරක් පාසැලි යනවා එතකොට ප කියෙන F T මොකක්ද සිදුුවිය හැකි අන්තිම අවස්ථාව එ පාසැලියන්නත් නැහැ වයි පාසැල්ියන්නත් නැහැ ඒන පෙන Fත් F එහනම් මේ සම්බන්ධයෙන් විය හැකි දේවල් හතරක් තියෙනවා එකක් තමයි p දෙකම T අනිත්්‍යක p දෙකම F අනිත්්‍යක p කියක T Q F අනි්‍යක p කියක F කෙනක ට එතකොට මේවා ආදාන එක දෙකවශයෙන් අරගෙන අපිටබෙන මේ ආකාරයට සත්‍යචකරයක් මගින් මේඇගේ් එක ඉදිරිපත් කරන්න පුළුවන් මේ වගේ වගු අත් තුළින් ආදාන එක ආදාාන දෙක ප්‍රතිධානය ආධාන කියන්නේඉපු් කිය එක ප්‍රතිධානය කියන්නේ අවට් පුට් කියන එක. එතකොට ආධානය එක F F කියන්නේ බිදුව බිදුව බින්දුව එක එක වශයෙන් තියනවා ආධානය දෙක බින්දුව එක බිදුව එක දැම් ප්‍රතිධානය ලැබිල තියෙන්නේ Ft එකයි ම් බිදුු තුනයි T එක. ඇයි මේ වගේ සත්‍ය චක්‍ර වගුවක් ලැබෙන්නේ. දෙමං කලින් කිව්වා Xක් පාසැල් යති කියන වා කියිය ගත්තොත්. ඒ වා කියියයේ තේරුම වෙන්නේ X දෙන්නම පාසැල් යනවා කියන එක. තුර ආධානය එක කියන්නේ xක් පසල් යනවා කියලා හිතන්න ආදාාන දෙක කියන්නේ ව පාසල් යනවා කියරෙහිතන්න තුර ඒ වා කියිය අර්ථවත් වෙන්නේ දෙන්නම පාසැල් යනවා කියලා හා කියන එක යෙදුවේ ඇඩ් කියනා අදහස හෝ කියනක නෙමෙයි ඕ කියන එක නෙමේ තුර ඇඩ් කියන එක තේරුම ඒ දෙන්නම පාසැල් යනවා එතුකොට මෙතර අවට් පට් එක එක වෙන්නේට වෙන්නේ ආදාන එක T ඒක් පාසල් යනවා එය සතියයි ආදාාන දෙකට ඒ ැනෙ වයිපාසැල් යනවා එයත් සතියයි. ඒ දෙකම සතතිය වන විට තමයි ප්‍රතිධානයටී කියලෙන්නේ. දුොර එක පැත්තක් හරි බිඳුවාවොත් ආධාන එකට හරි ආදාාන දෙකට හරි බිදුුව ආාවවොත් අනිවාරීම ප්‍රතිධානය බින්දුව වෙනවා ඒ ඇන්්ගේට්වල ස්වරූපය. දැන් මේ එක තර්ක දවාර සඳහා රූපසටහන් තියෙනවා. බලමු. ගේ්ල රූපසටහන මෙ මේ ආකාරයට අපිට ඇන්ගේට්ගේ රූපසටහන දක්වන්න පුළුවන් ත මේ හැඩය එන්නේ මේ විදිර හැඩයක්ක්වෙන්නේ ඇඩගේට් එක සඳහා මේක වම් පස දැක් වෙන්නේ ආදාන පීකි් වලින් දහුණු පස දැක්වෙන්නේ ප්‍රතිධානය පී සංයෝජක කිව් වශයෙන් එමන දැඟ ය දරුවන්ට ඇගේට් කියන්නේ මොකක්දගෙනෙ එක පැහැදිලි වුණ තරක ශාස්්‍රයේ සංයෝජකරථය තමයි ඇඩගේට් වලින් අර්ථවත් වෙන්නේ දැන් අපි බලමු ඕගේට් එක ගැන ඕගේට් එකට හෝදුවාරය කියලා කියනවා හෝ කියන අරතයෙන් අදහස් කරන්නේ සිද්ධීන් දෙකෙන් එකක් වෙනවා කියලා සිද්ධීන් දෙක වෙනවා කියෙන නෙම. දාහරණයක් වශයෙන් අපි ගත්තොත් එ හෝ පාසැල්යි තුළ ඒවා කියිය තේරුම දෙන්නම පාසැල් යනවා කියනක නෙමෙයි එක්කෝක් පසැල් යනවා නැත්නම් වයි පාසල්ි යනවා අඩු වශයෙන් එක්කෙනෙක්වත් පාසල් යනවා කියනෙ තේරුම එකතුළ මේකට ලැබෙන ප්‍රතිධානය කුමක් විය යුතු ද අපි එ පසල්IP වයිසල්යි කිව් කියගත්තොත් කි් දෙකම එක එක කියලා ආවොත් ප්‍රතිධානය එක. මොකද එක් හෝයි පාසල් යයි කිව්වාම එක තේරුම අඩු වශයෙන් එක් කෙනෙක්වත් පාසැල් යනවා කියන එක. එතුකොට පී කියන එක එක කිව් කියෙන එක බිඳුව නම්. ඒත් ප්‍රතිධානය එක කියලා ලැබෙනවා. මොකද එක්කෙනෙක් පමණක් පාසැල් ගියත් ඒ ඕගේට් එක සතිය වෙනවා. තු පී කියන එක බින්දුව කිව් කෙන එක නම් ඒත් ඕගේට් එක එක කියල ලැබෙනවා තු කවර විටකද ඕගේට් එකට බින්දුව ලැබෙන්නේ පීකි එකත් බින්දුව ආදාාන එක බිදුව ආධාන දෙකත් බිඳුව නම් තමයි ඕගේට් එක බින්දුව වශයෙන් ලැබෙන්නේ මේක මේ ආකාරයට අපිට පෙන්නුම් කරන්න පුළුවන් සත්‍ය චක්‍ර වගුවක් මගින් එතුොර ආධාන එක බිදුව බිදුව එක එක ආධාන දෙක බිින්දුව එක බිදුව එක. තුර ප්‍රතිධානය ලැබෙන්නේ බින්දුව එකේවා තුනක්. එතුරට ප්‍රතිධානය බිඳුව වෙන්නේ ආධාන එකයි ආධාන දෙකයි දෙක බිදුව ලැබෙන විට පමණයි. එතුවට ඒ ඕගේට් එකේ රූපසට හන අපටි මේආකාරයට පෙන්නුම් කරන්න පුළුවන් රේකීය චිත්‍රයක් මග. තුට ඇඩගේට් එකට වඩා මේකේ හැඩේ අම්කිසි. වෙනත් දක්නට ලැබෙනවා පීකි් වලින් දැක්වෙන්නේ වම් පැත්තෙන් ආදාන පිවිියෝජක කිව් දකුණු පැත්තේ ප්‍රතිධානය දැක් වෙන්නේ. එහෙම නම් අපි දැන් ප්‍රාථමික තාර්කිික දවාර දෙකක් ඉගෙන ගත්තා එකක් ඇඩ් දුවාරය අනිතක ඕදවාරය තුන්වැනි ප්‍රාථමික තාර්කිික දවාරය තමයි නොට් දවාරය නොට් දවාරයට නදවාරය කියලත් කියනවා මේක සමානයි තර්ක ශාස්්‍රයේ නිශේදනය කියන අර්ථයට නැත කියන අර්ථයට උදාහරණයක් වශයෙන් වැසි වසින්නේ නැත කියන එක තරක ශාස්්‍රීයට අනුව සංකේත කරන්නේ කොහොමද අපි පී කියල ගන්නවා වැසි වසය කියලා එතුකට පී වැසි වසී නම් සංකේතය නිශේදන පී නැත්නම් නොට්පී කියලා එන්නේ. එතුට පී කියනක සත්තිය නම් පී කියන එක එක නම් නොට් පී කියෙනක මොකක්ද වෙන්නේ. නොට් පී කියෙ එක බිඳුව වෙන්න ඕනේ. මොකද වහිනවා කියනක සතතිය නම් එම අවස්ථාවේම වහින්නේ නෑකින එක අසත්තිය විය යුතුමයි. වහිනවා කියනක සතතිය වෙන්නත් වහින්නේ නෑකිනක සත්තිය වෙන්නත් බැහැ එකම මොහොතේ ඒ නිසා වහිනවා කියන පී සත්තිය නම් වහින්නේ නෑ කියන නොට්පී අසත්තිය වෙනවා ඒ වගේ මේක අනිත් පැත්ත වහිනවා කියනක අසත්තියයි එසේ නම් වහින්නේ නෑකිනක සතතියයි ර නොට් දවාරියට පදනම් වෙන්නේ මෙම මූලධර්මය පී කෙනක බිදුව නම් නොට් පී කියන එක 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 නම් නොට්ීගනක බින්දුව. මේ ආකාරයට පෙන්නුම් කරන්න පුළුවන් සත්‍ය චකර වගුවක් මගේ. ආධානය ප්‍රතිධානය. මේ නොට් දවාරයේ තියෙන විශේෂත්වය තමයි. එක ආධානයක් පමණයි තියෙන්නේ. ආධාන දෙකක් දක්නට ලැබෙන්නේ නැහැ. තුොර ආධානය බින්දුව නම් ප්‍රතිධානය එක. ආධානය එක නම් ප්‍රතිධානය බිදුව ප්‍රතිවිරුද්ධ උත්තරය එන්නේ ඒ නොට් දවාරය නැත්නම් නදවාරය ලක්ෂණය මේකේ රූපසටහන රේකය චිත්‍රය ඔය දරුවන දෑගන්න පුළුවන් ත්‍රිකෝණයක් වයකත් තියෙන්නේ පී කියන්නේ ආධානය නොට්ී කියන්නේ ප්‍රතිධානය එතකොට ම සඳහන් කරේ ප්‍රාථමික තරක දවාරතුන. මොනවාද ප්‍රාතිමික තරක දවාර, පළමිනි ඇඩ් දවාරය දෙවනි ඕදවාරය තුන්වනි නොට් දවාරය. දැන් ඔය ප්‍රාතිමික තාර්කිික දවාර තුනෙන් එ ආධානයක් පමණක් දක්නට ලැබෙන තර්ක දවාරය ද කියලා බහුවරණ ප්‍රශ්නයක් හරි ඇහුවොත් ඔය දරුවන්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ එ ආධානයක් පමණක් ලැබෙන්නේ න දවාරය හෙවත් නොට් දවාරයට කියලා. එතකොට ආධාන දෙකම එකවන විට පමණක් ප්‍රතිධානය එකවශයෙන් ලැබෙන්නේ මොන තර්ක දවාරයේ දීද කිය ප්‍රශ්නයක් ඇහුවොත් කුමක් ද පිළිතුර. ආධානය ත් එක ආධාන දෙකත් එක ආධාන දෙකම එක එක වන විට පමණක් ප්‍රතිධානය එක ලැබෙන්නේ කුමන ප්‍රාතිමික තර්ක දවාරයේද ඒ තමයි ඇ දවාරයේඇ දවාරයේ තමයි PQ දෙකම එක වන විට ප්‍රතිධානය එක කියලා ලැබෙන්නේ. ප්‍රශ්නයක් ඇහුවොත් ආධානය එකත් බිදුව ආධානය දෙකත් බින්දුව වන විට පමණක් ප්‍රතිධානය බින්දුව වන තරක පද්ධතිය මොකක්ද කියලා තරක දවාරය මොකක්ද කියලා තුර මොකක් උත්තරය. ආධානය එකත් බින්දුව ආධානය දෙකත් බිදුව වන ට පමණක් ප්‍රතිධානය බින්දුව ලැබෙන්නේ ඕ දවාරයේ ත්‍ර ප්‍රතිවිරුද්ධ ඇගයුම් ලැබෙන්නේ කුමන දවාරයේ ද එහෙමත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ්‍රවිරුද්ධයැකුමක් ලබෙන්නේ එක ආධානයක් පමණක් භාවිතා කරන නොට් දවාරයේ ො නොට් දවාාරයේ ආධානය බිදුව නම් ප්‍රතිධානය එක ආධානය එක නම් ප්‍රතිධානය බිදුව කියලෙන්නේ. එතුරො දරුවන්ට ප්‍රාථමික තර්ක දවාර පිළිබඳව දැ මනා අවබෝධයක් ලැබුණ. ඊළඟ අපිට බලන්න තියෙන්නේ දවිතීක තර්ක දවාර පිළිබඳව ද්විතීක තරක දවාර හතරක් තිබෙනවා. දවිතක තරක දවාර හතරක් තිබෙනවා පලවිනි එක්ගේ එකට බහිෂ්කාරි හෝ දවාරය කියල කියනවා. දෙක නැන්්ගේ න හා දවාරය කියල කියනවා. තුන්වෙනි එක නෝගේට් න හෝ දවාරය කියල කියනවා හතරි නෝගේ නැත්නම් බහිෂ්කාරි නහෝ දවාරය කර කියනවා ද මොකදද මේ එක්ගේ කියන්නේ බලමු තර්ක ශාස්්‍රයේ මොන සංකල්පයද මේ එක්ෝගේවල්ට සම්බන්ධ වෙන්න කියලා ඔය දරුවෝ දන්නවා වියෝජක ප්‍රස්තුත ගැන වියෝජක ප්‍රස්තුතයේ කොටස් දෙකක්ති වෙනවා එකක් දුබලවිියෝජකය අනෙක ප්‍රබලවිියෝජකය. දුබලවිියෝජක සහ ප්‍රබලවිියෝජක අතර වෙනස තමයි. දුබලවිියෝජකවලදී තිබෙන විකල්ප දෙකෙන් අඩු වශයෙන් යටත් පිරිසයින් එකක්වත් සතතිය වුණොත් එම විියෝජකය සත්තිය වෙනවා. ප්‍රබලවිියෝජකය එහම නෙමේ විකල්පයක් පමණක් සතතිය වන විට විතරයි වියෝජකය සතිය වෙන්නේ උදාහරණයක් වශයෙන් කිව්වොත් එක්කෝ වැසි වසී නැත්නම් වැසි වසින්නේ නැත කියලා ඒ සිද්ධි දෙකෙන් එකක් පමණයි විය හැකි වන්නේ දෙකම වෙන්න බෑ නමු අපි කිවොත් මෙහෙමත් ඔහු දක්ෂ හෝ බුද්ධිමත්වේ සිද්ධි දෙකමගුණත් වෙන්න පුළුවන් ඔහු තර්ක ශාස්ත්‍රය හෝ ආර්ථික විද්‍යියාව හදාරයි එතකොට ඒ විෂයන් දෙකම වුුණත් හදාරන්න පුළුවන් ඒ වගේ සිද්ධි දෙකම වෙන්න පුළුවන් නම් එකවර එය දුබලවිියෝජකයක් සිදුුවිය හැකිවන්නේ සිද්ධි දෙකෙන් එකක් පමණක් නම් එය ප්‍රබලවිියෝජකයක් දැකිවොත් මෙහෙම ඒළමයා තර්කශාස්ත්‍රය හෝ ආර්ථික විද්‍යාව යන විෂයන් දෙකෙන් එකක් පමණක් හදාරයි කියලා. එතුකොට මොනවියෝජකයද ද එය ප්‍රබලවිියෝජකයක්. මොඳ සිද්ධි දෙකෙන් එකක් පමණක් වන බව කියනවා නම්. එය ප්‍රබලවිියෝජකයක්. අඩු වශයෙන් එක් සිද්ධියක් වත් සිදුවන බව කියනවා නම්, එය දුබල විියෝජකයක්. අපි කිව්වොත් ඔහු, බත් හෝ පාන්කයි කියලා මොනවියෝජකයත්ද. ඔහු බත් හෝ පාන්කයි. ඒකින් අදහස් වෙන්නේ නැහැ ඒ දෙකෙන් එකක් පමණයි කන්නේ කියලා. ඒ නිසා එය දුබල වියෝජකයක්. නමුත් ඒකම පොඩ්ඩක් වෙනස් කරමින් මෙහෙම කිව්වොත් ඔහු බත් හෝ පාන් යන දෙකෙන් එකක් පමණක් කයි කියලා අන්න එතකොට එය ප්‍රබල වියෝජකයක් බවට පත්වෙනවා හේතුව අර පමණක් කියන වචන තියෙන නිසා එකක් පමණක් වන බව කිව්වොත් එය ප්‍රබලවිියෝජකයක් මේ ප්‍රබලවියෝජකයට කියන සමාන නමක් තිබෙනවා යදරුවෝ දන්නවාද ඒ තමයි අන්‍යෝ්‍යය වශයෙන් භහිෂ්කාරී වියෝජකය අන්‍යෝ්‍යය වශයෙන් භහිෂ්කාරී වියෝජකය කියන්නත් ප්‍රබල වියෝජකය දැම් මේ XO දවාරයට සම්බන්ධ වෙන්නේ ප්‍රබලවිියෝජකය. එහෙනම් දුබලවිියෝජකය සම්බන්ධ වෙන තර්ක දවාරයක් නැද්ද තියෙනවා. ඒක තමයි අපි දැන් ටිකට කලින් සාකච්ඡා කරේ ඕ දවාරය කියලා හෝ දවාරය කියලා. එයට සම්බන්ධ වෙන්නේ දුබලවිියෝජකය. ඒ කියන්නේ සිද්ධි දෙකම වුනත් වෙන්න පුළුවන්. ඒ නිසානේ, ඒකේ සත්‍යචක්කර වගුවටාවේ ආධාන එක එක ආදාන දෙකත් එක ආධානයන් දෙකම එකවන විටත් ප්‍රතිධානය එක නෙවුනේ ඒකේ තේරුමොමොකක්ද සිද්ධි දෙකම වෙන්නත් පුළුවන් ඒැන ඔහු ආර්ථක විද්‍යාව හදාාරන්නත් පුළුවන් තරක ශාත්‍රය හදාරන්නත් පුළුවන් ඒ දෙකම සිදු වනත් අපිට ලැබෙනවට්පුට් එක ප්‍රතිධානය එක දුබලවියෝජකයේ හැටි ඒත් ප්‍රබලවියෝජකයේට වඩා වෙනස් ප්‍රබලවියෝජකයෙන් අදහස් වෙන්නේ එකක් පමණක් සිදුවීම නිසා ආධානයන් දෙකම එක එක වන විට ප්‍රතිධානය එක වෙන්නේ නැහැ දුබලවිියෝජකයේ ආධානයන් දෙකම එක වන විට ප්‍රතිධානය එක වුණා නමුත් ප්‍රබලවිියෝජකයේ ආධානයන් දෙකම එක වනවිට ප්‍රතිධානය බිඳුව. ඒ ඇයි මොක දෙගෙ තේරුම. ඒ සිද්ධි දෙකම එකවර වෙන්න බෑ කියන එක. ඇයි එහෙම. වා කියය අර්ථය අනුව ඔහු තරකශාස්ත්‍රය හෝ ආර්ථික විද්‍යියාව යන විෂයන් දෙකෙන් එකක් පමණක් හදාරයිකිව්වාම ආර්ථික විද්‍යාවත් හදාරණවා, ර්ක ශාත්‍රියත් හදාරණවා කියල කියන්න බෑ විට. ඒ විශයන් දෙකම හදාරණ බව කියන්න බැහැ. එහෙම කිව්වොත් එය අසක්තියක් බවට පත් වෙනවා. අන්න ඒ නිසයි ආධානයන් දෙකම එක වන විට ප්‍රතිධානය බින්දුව වෙන්නේ ප්‍රබල වියෝජක වල. එහෙම නම් ආධානයන් දෙකම බිඳුවන ඒත් ප්‍රතිධානය බිදුව මොකද වා කියෙන් කියන්නේ ඔහු තර්ක ශාස්ශ්‍රය හෝ ආර්ථක විද්‍යාව යන විෂයන් දෙකෙන් එකක් පමණක් හදාරණවා කියලා. ඉතිගේ විෂයන් දෙකෙන් එකක්වත් හදාරන්නේ නැත්නම් දෙකටම බින්දුව ආවොත් ඒකත් වෙන්න බැරි වැඩක් ඒ නිසා ප්‍රතිධානය බිදුව. එසේනම් ප්‍රබල විියෝජකවල ප්‍රතිධානය එක වෙන්නේ කවර විටගද ප්‍රතිධානය එක වෙන්නේ ආධානයන් දෙකෙන් එක ආධානයක් එක අනිත් ආධානය බිදුුවාවොත් විතරයි. පළමු ආධානය එක දෙවැනි ආධානය බිඳුවාවොත් ප්‍රතිධානය එක. එසේ නැත්නම් පළමු ආදාානය බිදුව දෙවැනි ආධානය එක අවොත් ඒත් ප්‍රතිධානය එක වෙනවා. එක ඇන බින්දුව එක වන විටත් එක එක බින්දුව වන විටත් එක. මේකි සත්‍ය චක්‍ර වගුවක් මගින්. හැදිිර ගමු මෙෙන මේ ආකාරයට ඔබ දෑගාන්න පුළුවන් දැ සත්‍ය චක්‍ර වගුව ආධානය බින්දුව බින්දුව එක එක ඉන් පසු ආධානය දෙක බින්දුව එක බිදුව එක. දැ ප්‍රතිධානය ඔය දරුවන්ට දෑගාන්න පුළුවන් බින්දුව එක එක බින්දුව කියලා. එක ං කලින් සඳහන් කරේ ආධානයන් දෙකම බිඳුව නම් ප්‍රතිධානය බිින්දුව ලැබෙන්නේ. ආධානයන් දෙකම එක නම් ඒත් ප්‍රතිධානය බිඳුව ලැබෙන්නේ. එක තරමක් පැටලින් අවස්ථාවක් ආධානයන් දෙකම එක ලැබිලා ප්‍රතිධානය ඇයි බිඳුව වෙන්න කෙනෙ එක එක තේරුම එක් ෝගේට් වලින් කියන්නේ සිද්ධි දෙකෙන් එකක් පමණයි වෙන්නේ සිද්ධි දෙකමවීම වරදක් සිද්ධි දෙකම වෙන්න බෑ. ඒ නි එක එක නම් ප්‍රතිධානය බිඳුව ලැබෙන්නේ.යි බලමුදැන් Xක් ෝගේ එක රේකය චිත්‍රය ඔබට හිතාගන්න පුළුවන්ද කොයි වගේ චිත්‍රය දෙන්න ඕන කියලා වෙන මේ විදියට Xක් ෝධවාරයේ රේකිය චිත්‍රය ලැබෙන්නේ. අ ඕගේ් එකට තරමක් සමානයි නමුත් වම් පැඇති තවත් ඔබට පේනවා හැඩයක් ඇවිල තියෙනවා හ ත්ක්ගේ් එකට ලැබන්න ඕනේ හොඳයි ැ එෙනම් ඔය දරුවන්ට පැහැදිලි වුණා එක්ගේ එහම නැම් භහිෂ්කාර වියෝජක දවාරය කියන්නේ මොකක්ද කියන එක ඊට පසු අපිට බලන්න තියෙන්නේ නැන්ඩ්ගේට් එක ගැන එහෙම නැත්නම් මේකට කියනවා න හා දවාරය කියලා සංයෝජකයේ නිශේදන අවස්ථා වශයෙන් ගන්න පුළුවක් මේකට සම්බන්ධ වන තර්ක ශාස්ත්‍රීය සංකල්පය මොකක්දිගෙනක පොඩ්ඩක් අපි බලමු. දැන් සිද්ධි දෙකක් එකබරවෙන්නේ නැහැකන එක කොහොමද අපි සංකේතවලින් දක්වාන තරක ශාසිට අනුව පී සංයෝජක කිව් වරහනට පිටිං නිශේදනය සංයෝජක කිව් වරහන්න පිටිං නිේදනය දැ ඒ වගේ අර්ථයක් එන්නේ මොන වගේ සිංහලවාකයක් තිබුණොද්ද උදාහරණයක් වශයෙන් ඔහු හා ඇය යන දෙදෙනම දක්ෂ නැත ඔහු හා ඇය යන දෙදෙනම දක්ෂ නැහැකිවොත් එක අපි සංකේත කරන්නේ පී සංයෝජක කිව් වරහණට පිටිං නිශේදනය එහෙම නැත්තම් මේ වගේ අවස්ථාවක් යන දෙදෙනම පාසැල් යන්නේ නැත XH යන දෙදෙනම පාසැල් යන්නේ නැත ඒ සංකේත කරන්නේ P සංයෝජක කිව් වරහනටපිටිං නිශේදනය එහෙමත් නැත්නම් කිව්වොත් AHB යන දෙකම එකවරසිදු නොවේ AHB යන දෙකම එක වරසිදු නොවේ එකවරසිදු නොවේ කියන්නේ සංයෝජක කිව් වරහනට පිටිං නිශේදනය එතකොට මේ සංයෝජකයේ නිශේදනය ආවොත් සත්‍ය චක්‍ර කොහොම දෙන්නේ ඔය දරුවන්ට කොලයකුයි පෑනකුයි තියෙනවා නම් මේවාගේ දෙයක් ලියා ගන්න පුළුවන්. පී සංයෝජක කිව් කල ලියන්න තර පී සංයෝජක කිව්වල්ට සත්‍ය චක්‍රය යෝ දන්න ය දරුව දන්නවා පී සංයෝජක කිව් කිව්වාම වලට අපි දාන්නේ Tff දැගැහෙම ලියන්න පුළුවන් පී සංයෝජක කිව්ලියලාට අටිං TF කිර යොදන්න Qට අටං F කි යොදන් දැගේ පී සහ කිව් අනුසාරයෙන් සංයෝජගේයට පිළිතුර ලබාගන්න සංයෝජකයක් Tට නම් ට වෙන්නේ TF න F F නම් F Fffන f ැ ඔබොල ල යෙන සංයෝජක යටතේ පිළිතුර තිබිය යුත්තේ Tයි Fතුනක් දැන්ඒ පී සංයෝජක කිවසූත්‍රයට වරහනක් දාලා වරහනට පිටතින් නිශේදනයක් යොදන්න දැන්ඒ නිශේදනයට පිළිතුරගන්න නිශේදනයට පිළිතුරගන්නේ අර සංයෝජක උත්තරයේ විරුද්ධ උත්තරය සංයෝජකයට ලැබුණේ T එකයි F ට වරහන්ටපිටික් ෝට එන්නේ F එකයි ටී තුනයි වරහට පිටික් නිශේදනයට ලැබෙන්නේ Fයි ටීතුනයි දැන් ඔය සංයෝජකයේ නිශේදන උත්තරය දැන් තර්ක දවාරවලදී අපි ටීවෙනුවට එක Fවෙනුවට බිඳුවන යොදන්නේ සාමාන්‍යයෙන් තර්ක ශාස්ත්‍රයේදී අපි මුලින්මටී යොදලා පසුව F යොදාන්නේ නමුත් මේ තර්ක දවාරවලදී මුලින්ම එක පසුව බින්දුව නෙමේ යොදන්නේ. අන එතන පොඩි වෙනසත් තියෙනවා. එක දරුවන අවබෝධ කරගන්න. තර්ක ශාත්‍රය අපි TFF යොදන එක වෙනුවට ලොජික්ගේටස් වලදී එක එක බිින්දුව බිඳුව නෙමෙේ යොදන්නේ. බිදුව බිඳුව එක එක. ඒ හරියට FF යොදනව සම්බන්ධ. ඒ හා සමානයි නමුත් ඔය දෙකා අතර එහෙම ලොකු වෙනසක් නෑ කොයි අතර යෙදුවත් සාමානෙක ඒක තමයි ක්‍රමය ලොජික්ගේස්වල එදුවට පී සංයෝජක කිව්වල පීවලට දැන්ඔයි දරුවන්ට කොලේ ලියාගන්න පුළුවන් ආපහු පි සංයෝජක කිව්ලියන්න වරහනක් යොදන්න පීට යටින් යොදන්න බින්දුව බිදුව එක එක යට යොදන්න බින්දුව එක බිදුව එක ඔය දෙකෙන් සංයෝජක උත්තරය සම්පූර්ණ කරන්න මේ වගේ කොටස් නිකම්ම ඔබ රූපරාමු දිහා බලාගෙන පමණක් අවබෝධ කරගතට මදිී ඔබ තනියෙන් මේ කළ යුතුමයි නැතම් ඔබට අවබෝධ වෙන්නේ නැහැ. පි සංයෝජක කිව්වල සංයෝජකත් ලැබෙන උත්තරයම කක්ද දෙපැත්තම බිදුව තිබුණොත් සංෝජකය බින්දුව ඉන් පසු බින්ඳුව එක තියෙන්නේ. එතකොටත් බිදුව සංයෝජකය. ඉන් පසු තියෙන්නේ එක බින්දුව කියලා එවිටත් සංයෝජක බිදුව. අන්තිම පේලියේ ඔබේ කොලේ ඇත්තේ එක එක කියලා එවිට සංයෝජකය එක වෙනවා. එය ඇන්ඩ් ගේට් එක වශයෙන් අපි කලින් ඉගෙන ගත්තා බින්දු තුනයි එක. දෙම මේ උගන්නන්න අහ දන්නේ නැන්ඩ් ගේට් එක ඒ ැන සංයෝජකය නිශේදනය කරාම ලැබෙන තත්ත්වය එතකොට පී සංයෝජක කිව් වරහට පිට නිශේදනයක් දාන්න ඕනේ. දකබ ලියපු උත්තරයේ නිශේදනයන්දා ගන්න වරහට පිටික්. දැන්ගේ නිශේදනයට පිළිතුර ගන්නේ කොයි එකෙන්ද පීවලින්ද කිව්වලින්ද අ මැදතින සංයෝජකයෙන්ද මැදතිබෙන සංයෝජකයෙන්. ඒ සංයෝජක පිළිතුරට ලැබුණ යම්කිසි උත්තරයක්. අන්න ඒකේ විරුද්ධයක වරහන්ට පිටික් නිශේදරටියෝ දන්න. මොකක්ද සංයෝජකෙන් ලැබිල තියෙන්නේ. බින්දු තුනයි එක. එහෙමන ඒකේ විරුද්ධක වරහන්ට පික් නිශේදනයට දාන්න එතකොට එන්නේ එක ඒවා තුනකුයි බින්දුවකොයි. බලන්න මේ විදියටද ඔය දරුවන්ට පිළිතුර ලැබුණ කියලා කොලේ ලියපු උත්තරයයි දැන් ඔබට පේනවා. උත්තරැයි සංසඳනය කළ බලන්න පිළිතුරු දෙක සමානද කියලා ඔබට දැන් දෑගාන පුළුවන් සත්‍ය චක්‍ර වගුවක් නැන්ඩ් ගේට් සඳහා තියනවා ආධානය එක බින්දුව බින්දුව එක එක ආධානය දෙක බින්දුව එක බින්දුව එක එවිට ප්‍රතිධානය ලැබිල තියෙන්නේ එකේවා තුනක් සමඟ බින්දුව ප්‍රතිධානය බින්දුව වෙලා තියන්නේ කවර විටකද ආධානය එකත් එක ආධාන දෙකත් එක දෙකම එක එක අවස්ථාවේ ප්‍රතිධානය බින්දුව තු මේකයි අපි කලින්ගිගෙන ගත්තු xගේට් එකයි අතර වෙනසක් තියනවා සමානකමකුත් තියෙනවා එගේගත් එක එක ලැබෙනකොට අපිට ලැබුණේ ප්‍රතිධානය බිදුව එක එක ලැබෙනකොට බිඳුව ලැබුණේ ඒ වගේම එක් ෝගේ එක ආධාන එක බිදුව ආදාන දෙක එක වන විට ප්‍රතිධානය එක මේකෙත් එහම ැබිට දනවා ඒ වගේම එක් ෝගේ එක ආධානය එකට එක ආදාන දෙකට බිදුුව ආවොත් මේක තුන්වැනි පේළිය එක බිදුව නැන්ගේටිගෙත් එකක් ෝගේටගෙත් එක න සහක් ෝතර එකම වෙනස නැඩ්ගේ එක මුලින්මතිබෙන පේලිය බින්දුව බිඳුව නම් එක ලැබෙන්නේ නමුත් අ එක් ෝගේ එක බිදුව බිඳුව නම් බිදුව ලැබුණේ. අන එතන විතරයි නැඩ සහක් ෝගේටගේ වෙනස දක්වන්න පුළුවන් වෙන්නේ. එහෙම නම් දවිතික දවාරවලින් අපි දෙක් සම්පූර්ණ කර එකක් එක් ගේ එක අනිත නැන්ඩගේ එක. ඉන් පසු අපි නෝගේ් එකට සම්බන්ධ වන තර්කශාත්‍රයේ සංකල්පය ගැන පොඩ්ඩක් විග්‍රහ කර බලමු. නෝගේ එකට න හෝ දවාරය කියලා කියන්න පුළුවන් මෙය වියෝජකය නිශේධනය කරාම ලැබෙන තත්වය ඔය දරුවන් දන්නවා වියෝජකය කියන්නේ හෝ කියන අර්ථය එය නිශේධනය කරාම වරහට පිටිං නිශේදන අරථයක් එන්න ඕනේ කොයි වගේ උදාහරණයක් ද. ඔහු දක්ෂ හෝ බුද්ධිමත් නොවේ. ඔහු දක්ෂ හෝ බුද්ධිමත් නොවේ කියන එක අපි සංකේද කරන්නේ පීවිියෝජක කිව් වරහනට පිටිං නිශේදනය කියලා ලොවට ආරම්භයක් හෝ අවසානයක් නැත. අපි තරක ශාස්්‍රයේදී පී කියගන්නවා ලොවට ආරම්භයක් ඇත කියලා කිව් කියගන්නවා ලොවට අවසානයක් ඇත කියලා එම වාකිය සංකේත කරන්නේ පීවිියෝජක නෝකිව් කියලා නෙමේ ෝජක නොකි් කියලත් නෙමෙයි එය සංකේත කරන්නේ පීවිෝජක කිව් වරහනට පිටි නිශේදනය කියලා ත්‍රොලොවට ආරම්භයක් හෝ අවසානයක් නැතකිව්වාමඒ නැත කියන නොට් කියන අර්ථය දෙකටම සම්බන්ධ වන නිසා වරහනක් දාලා වරහනට පිටිං නිශේදනයෝ දන්න ඕනේ එවිට පවියෝජක කිව් වරහනට පිටිංක් නිේදනයක් එන්නේ ට ොග ල්ලක ලියිගන්න පුලුවන් නැවත පීවිෝජක කිව් කියලා. පවිෝජක කිවවල්ට සත්‍ය චකර යොදන් තර්ක ශාස්ත්‍රයේදී අප යොදනවිදදිහල ස්සල්ලාම යොදම. ඉන් පසු අප ඒ ලොජික් ගේස් වලට යොදනාකාරයට පරිවර්තනය කරගමු. තු ඉතාමත්ම බහසුවෙන් ගෙන ගන්න පුළුවන් වෙනවා. තුර පී වලට TFF යොදන්නේ එකයට එක වලට Tffවවට යො දන්න Tt කියලා තර ප අරතේ Tff අරතේ T එම පෙළට මති එන්න ඕනේ පෙළි කෙලින් අතට එන්න ඕනේ දැන් පලින් වියෝජක උත්තරය සම්පූර්ණ කරන්න P වලින්විියෝජක උත්තරය ඔයි දරුව දන්නවා දෙපැත්තම Tටවුත් වියෝජකය T වශයෙන් TF නම් ඒත් වියෝජකය T Fට කියලාවොත් ඒත් විියෝජකයේට එසේ නම් විියෝජකය F වන්නේ කවර විටකද ප කියනක F Qනක F ප දෙකම F නම් තමයි වියෝජකය Fවෙන්නේ දෙැම කොල කෑල ියලා ඇත්තේ වියෝජකය අයටතේ T අකුරු තුනයි F අකුරයි ටී තුයි F කුරයි තියෙන්න්නවා ැ වහට පිටික් නිේදය වරහනදදාල වරහන්ට පිටි නිශේදනයක් යොදන්න. දැන් ඒ නිශේදනයට පිළිතුර ගන්නේ කොයි පිළිතුරේ විරුද්ධ එකද ඔ දරුවෝ දන්නවා නිශේධනය කියන්නේ නොට් කියන එක නෑ කියන එක එකතු යම් කිසි පිළිතුරක විරුද්ධ උත්තරය නිශේදනයට දන්න ඕනි. අපි යොදන්නේ පීගේ විරුද්ධ උත්තරයද විියෝජකයේ විරුද්ධ උත්තරයද කිව්වල විරුද්ධ උත්තරයද. අපි යොදන්නේ වියෝජකයේ විරුද්ධ උත්තරය. දැ විියෝජකයට ලැබුණේ T අකුරුත් තුනයි F අහුරයි එහෙම නම් ඒකේ විරුද්ධයක වරහනට පිටිං තිීර නිශයදනයට දාන්න එවිට ඔබට ලැබෙන්නේ F අකුරු තුනයි T අහුරයි. විියෝජකයට ලැබුණේ T තුනයි F එකයි රහන්ඩ පිටික් නිශේදනයට ලැබෙන්නේ එහි විරුද්ධ උත්තරය T තුනවෙනුවට F තුනක් අන්තිමරතින අන්තිමරතින F වෙනුවට T අකර F T එකක් ලැබෙන්නේ ඒ තර්ක ශාත්‍රී විග්‍රහය දැ ඔය මූල ධර්මයම තමයි නෝදවාරයට පදනම් කරගෙන තියෙන්නේ ලොජික්ගේටස් වල තුර නෝදවාරයේ දී විියෝජකය නිශේධනය කරපු අවස්ථාවක් එතකොට දැන් ආපහු තවත් තැනක පීබෝජක කිව් කියලලියන් හරි දැන් අපි ලොජික් ගේස් මූල ධර්මුවලට අනුව සත්‍ය චක්‍රයතුම් Tවෙනුවට එක F වෙනුවට බින්දුව දැන් පකිවවලට සත්‍ය චක්‍ර යොදන්න ඇතැම් විට ඔබ පොඩි වරද කරලා ඇති පවට එක එක බිදුව බිඳුව දාලා ඇති මොකදට කියන්නේ එක F කියන්න බින්දුව වරද අපි ලොජික් ගේටස් වලදී එක එකවලින් නෙමේ පටන් ගන්න බිදුවෙන් පටන්ගන්නේ. තර්ක ශාස්්‍රයේ T.FF දැම්මත් ලොජික් ගට්ස්ලදී එක එක බිඳුව බින්දුව නෙමෙයි යොදන්නේ බින්දුව බිදුව එක එක. එනිසා බැරදුනානම් නැවත PVෝජක Qව කියල ලියලා පීට යටටි බිින්දුව බිදුව එක එක යොදන්න.කිවට යටටි බිින්දුව එක බිින්දුව එක යොදන්න. මේක හරිම ලේසි. වැඩක් මේක විභාග ප්‍රශ්න ලැබිල තියෙනවා අප විවාාග ප්‍රශ්නත්සාචඡා කරනවා ඉදිරි වැඩසට හනුවලද මේ තනියම ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙන පතපොතක් අවශ්‍ය වෙන්නෑ මේ වැඩසට හන තුළින් මේ කියා දෙෙන ටිකෙන්ම සම්පූර්ණයම ඉගෙන ගැන විභාග ප්‍රශ්නත් කරන්න පුළුවන් ඔබට අවසානයයේදක තේරුන්න පුළුවන් වෙයි. එතුට දැම් පීවලට බිදුව බින්දුව එක එක යෙදවා. කිව්වලට බින්දුව එක බින්දුව එක යෙදුව. දැන් ඒ දෙක වියෝජක උත්තරය සම්පූර්ණ කරන්න මොකද බියෝජකට එන්නේ. බින්දුව බිඳුව එක එක බිදුව එක බිඳුව එක යෙදුවේ. වියෝජකයට එන්නේ එක බිදුවක්්‍යනා මුලින්ම හේතුව දෙපැත්තම බිඳුව ආවොත් මුලටම බින්දුව එන නිසා. ඉන් පසු එක පැත්තක හරි එක කියලා ආවොත් වියෝජකර්තය එක ඒ නිසා වියෝජක යටතේ ලැබෙන් ඕනේ බින්දුව එක එක කියලා එක බිඳුවක් එකේවතුනක් එ නොයි දැන් ඔය ඕගේට් එකන අපි එක කලින් ඉගෙන ගත්තා ඉගෙන ගන්න හදන්නේ නෝගේට් එකෝ න හෝ දවාරය එම් ඕකේ වරහන්නට පිටික් නිශේදනයක් දාන්න වරහ පිටි නිේදනයක් දාලා ඒ නිශේදනය සම්පූර්ණ කරන්න නිශේදනයට ගන්නේ කුමන පිළිතුරේ විරුද්ධ උත්තරයද විියෝජක උත්තරයේ විරුද්ධ උත්තරය ගන්න. මොකක්ද කලින් විියෝජකයට ලැබුණ එක බින්දුවක් එක්ක එකේව තුනක් කුමක්ද එහි විරුද්ධ පිළිතුර බිදුව වෙනුවට එක එන්න ඕනේ එකඒව තුනක් විරට බිදුු තුනක් එනවායි. එමන එන්නේ එක බිදුව 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 කියලා. එය තමයි නෝගේට්වල ප්‍රතිධානය වශයෙන් එන්නේ. දැ ඔබ හදපු එක හරිද කියලා බලන්න මේ වගුව තුළින් බලන්න නෝගේට එකේ ප්‍රතිධානය ආධානය බිදුව බින්දුව එක එක ආධානය දෙක බිදුව එක බිඳුව එක එවිට ප්‍රතිධානය බිදුව බිඳුව නම් එක බිදුව එක නම් බිදුව බිදුව නම් බිදුව එක එක නම් බින්දුව ඒ නෝදවාරයේ සත්‍ය චක්කර වගුව ැ මේකට අදාළ රූපසටහන වෙන මේ ආකාරයෙන් දක්වන්න පුළුවන් ඔය දරුවන්ට පේනවා අර ඕගේටගේ හැඩයමයි තියෙන්නේ අර අන්තිමට දකුණු පැත්තේ බින්දුව වගේ එකක් තියෙනවා බිඳුවක් අ ඒ වගේ යෙදුවොත් ඕගේ එක නෝගට් එක බවට පත්වෙනවා. එතකොට නැන්ග එක රේකීය චිත්‍රය නැන්ගේ් එක රේකිය චිත්‍රය මෙ මේ විදිහට ඔය දරුවන්ට දෑගන්න පුළුවන් න එක ඇන්ගේට එකේ රූපසට හනමයි යෙන්නේ ඊට අමතරව අගට බින්දුව කිය එකක් එනවා. එහෙම නම් අද දවසේ අපි සාකච්චා කරපු දේවල්වල සාරංෂය බැලුවොත් තර්ක ශාස්්‍රයට අලුතෙන් විෂණු දේශලයක් කවුණු ඒකකයක් වන තර්ක දවාර පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ. ප්‍රාථමික තර්ක දවාර තුනක් තිබෙනවා එකක් ඇන්ඩ් දවාරය අන ඕ දවාරය තුන්වෙනික නොට් දවාරය. දවාරය කියන්නේ හාදවාරය මෙය තර්ක ශාසරයේ සංයෝජක අර්ථයට සමාන වෙනවා එතකොට ඇඩ දුවාරයේ සත්‍ය චක්‍රය එන්නේ ආධානය සහ ආධානය දෙක යන දෙකම එක කියලා ආවොත් තමයි ප්‍රතිධානයට එක කියලා එන්නේ අනෙක් සෑමවිටම ප්‍රතිධානය බින්දුව කියලා ලැබෙන්නේ ඇ දවාරය ඉන් පසු අපි සාකච්ඡා කර ඕදවාරය එය හෝදවාරය කියලා නම් කරන්න පුළුවන් තර්ග ශාස්්‍රයේ හෝ කියන අර්ථයට සමානයිමය එතකොට හෝදවාරයේ සත්‍යචක්‍රවගුව කොහොමද එන්නේ ඕදවාරයේ ප්‍රතිධානය බින්දුවවන අවස්ථා එකයි දෙන්නේ අවර විටකද ආධානයන් දෙකම බින්දුව වුණොත් පමණයි ප්‍රතිධානය බිඳුව වෙන්නේ. අඩු වශයෙන් එක ආධානයක්වත් එක වෙනව නම් ප්‍රතිධානය එක කියල ලැබෙන්නේ. ඉන් පසු ප්‍රාථමික තරක දවාරවලින් අන්තිමේක නොට් දවාරය ගැන අපි සාකච්ඡා කර එය න දවාරය කියෙලා හඳුන්වන්න පුළුවන් එය නිශේදනයට සමානයි නොට් දවාරයේ තිබෙන විශේෂ ලක්ෂණය තමයි එක ආධානයක් පමණයි තියෙන්නේ එය තුළින් එක ප්‍රතිධානයක් ලැබෙනවා මේකේ සත්‍යචකර වගුව ආධානය බිදුව නම් ප්‍රතිධානය එක ආධානය එකනම් ප්‍රතිධානය බිදුව විභාග ප්‍රශ්ටවලදී ඇතැම්බිට සත්‍යචක්‍ර වගුවක් දීලා ඒ සත්‍යචක්‍ර වගුවෙන් දැක්වෙන්නේ කුමන ප්‍රතිධානයක් ද නැතන් කුමන තරක දවාරයක් දෙ කියලා ඔය සිස දරුවන්ගේ අහන්න පුළුවන්. තියෙ නිසා ඔය දරුවන්ට අවබෝධයක් තියෙන්න්න ඕනේ මෙම සත්‍යචක්‍ර වගුව ලැබෙන්නේ. න එකද ඕ එකටද නෝ එකටද නැන්් එකටද Xක් O එකද ආදී වශයෙන් ඔය දරුවන් තුළ අවබෝධයක් ති එන්න ඕනේ. තර ප්‍රාථමික තරක දවාරටිකාපි අවසන් කරලා ඉන් පසු මේ වැඩසට හන තුළින් අපි සාකච්ඡා කරල ඉවර කර X දවාරය නැන්් දවාරය නෝ දවාරය මේ දැන් සම්බන්ඳන් සිදරුවන්ෙන් හන දැන ගන්නවංකිවේ ඒඩිකාපී ආවරණය කර ඉවරයි. නැවත මේ සාරංක්ෂය කියන්නේ තුර එක් ෝදවාරය කියන්නේ බහිෂ්කාරී හෝ කියන එක මෙයට සම්බන්ධ වෙන්නේ දුබලවියෝජක ප්‍රස්තුතය එක් ෝදවාරයේ සත්‍ය චකර වගුව එන්නේ කොහොමද ආධානයන් දෙකම බින්දුව නම් ප්‍රතිධානය බිදුවයි ආධානයන් දෙකම එක නම් ඒත් ප්‍රතිධානය බිඳුව වෙන්නේ එක් ෝ වාරයේ ප්‍රතිධානය එක වෙන්න නම් එක ආධානයක් පමණක් එක වෙලා අනිත් ආධානය බිඳුව වෙන්න ඕනේ ඉන් පසු අපි සාකච්ඡා කර නැන්ඩ් දවාරය තු නැඩ් දවාරය කියන්නේ සංයෝජකයේ නිශේදනය ඒෙත් සත්‍ය චක්‍ර වගු අපි සාකච්ඡා කර නැන්ඩ් දවාරයේදී සංයෝජකය නිශේධනය කරන්න ඕේ අපි දන්නවා ඇඩ දවාරය එක එක නම් තමයි එක වෙන්නේ ඒ ඇ වාරය නන්ඩ් දවාරය එක එකනම් එක නෙමෙයි ලැබෙන්නේ එක එක නම් බිදුව ලැබෙන්නේ. ඉන් පසු අපි අන්තිමට සාකච්ඡා කරේ නෝදවාරය නෝදවාරය කියන්නේ විියෝජකය නිශේධනය කරපු අවස්ථාව ඒේ සත්‍යචක්‍රය ඕවල්ට ලැබෙන එකේ විරුද්ධය එක ඕෝවලට බින්දුව බිින්දුව නම් විතරයි බිඳුව වෙන්නේ නෝවලට බින්දුව බිදුව නම් එක කියලා ලැබෙන්නේ. එහෙමනම් අපි මේවට අදාළ විභාග ප්‍රශ්න ඉදිරි වැඩසටහනකද කතා කරනවා දැනට ලැබී ඉතිබෙන කාලවෙලාව එ පමණයි අපි නැවත හමුයමු ඔබට සුභ දවසක් පාර්ථනා කරනවා. ස්තුතියි.